ඔයා බැංකු ගිණුමක් පවත්වාගෙන යනවන ඔයාවත් දන්නේ නැතුව ඔයා ගිණුමෙන් අඩු වෙන ගාස්තු මොනවද කියලා අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. බැංකු ගිණුමක් විවෘත කරන ගොඩක් අය දන්නේ නැහැ එයාගේ බැංකු ගිණුමේ ගාස්තු විදියට වරින් වර බැංකු මුදල් අඩු කරගන්නවා කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙනවා මේ විදියට බැංකු ඔයාගේ ගිණුමෙන් අඩු කරගන්න ගාස්තු වර්ග 11ක් ගැන විස්තර. කෙනෙක් කල්පනා කරනවා ඇති මොනවද ඒ තරමට බැංකු අපේ ගිණුම් වලින් අඩු කරන ගාස්තු වර්ග කියලා. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා මේ ගාස්තු වර්ග මොනවද කියලා. ඉතින් පළවෙනි එක තමයි ඔයා බැංකු ගිණුමක් විවෘත කරලා කවුන්ටරය හරහා මුදල් ලබා ගැනීමක් කරනවා නම් ලංකාවේ ගොඩක් බැංකු දැන් ගාස්තුවක් අය කරනවා. සාමාන්‍යයෙන් මේ ගාස්තුව ගනුදෙනුවකට රුපියල් 50ක් වගේ දෙනවා. ඉතින් මේ ගාස්තුව අය කිරීමේ ආරමුණ තමයි ගනුදෙනුකරුවන් කවුන්ටර හරහා කරන ගනුදෙනු අඩු කරලා ඒ ගනුදෙනු ATM යන්ත්‍ර හරහා කරන්න පොළඹවන්න තමයි මේ වගේ ගාස්තු බැංකු විසින් අය කරන්නේ. ඉතින් ඔයා සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුමක් විවෘත කරලා පාස්බුක් එකක් ලබා ගන්නකොට ඒ පාස්බුක් එක නිකුත් කිරීම වෙනුවෙන් බැංකු ගාස්තුවක් අය කරනවා. ඒක සාමාන්‍ය රුපියල් 250ත් 400ත් වගේ අතර ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඔයාගේ පාස්පොත ඉවර වුණාට පස්සේ එහෙමත් නැත්නම් පාස්පොත නැති වෙලා අලුත් පාස්පොතක් ලබා ගන්න යන අවස්ථාවක වුණත් මේ ගාස්තුව නැවතත් බැංකු විසින් ඔයාගේ ගිණුමෙන් අඩු කර ගන්නවා. ඒ වගේම ඔයාට බැංකුවකට ගිහිල්ලා ඔයාගේ ගිණුමෙන් තවත් ගිණුමකට මුදල් මාරු කරන්න අවශ්‍ය නම් ඒ මුදල් මාරු කිරීම වෙනුවෙන් බැංකු ගාස්තුවක් අය කරනවා. ඒක සාමාන්‍ය රුපියල් 50ත් 100ත් අතර වගේ ප්‍රමාණයක් වෙනවා. ඔයා අහලා ඇති ස්ලිප් ට්‍රාන්ස්ෆර්, සෙෆ් ට්‍රාන්ස්ෆර් මෙන්න මේ වගේ මුදල් මාරු කිරීම වෙනුවෙන් බැංකු අමතර ගාස්තු අය කරනවා. ඉතින් ඔයා බැංකු ගිණුමක් විවෘත කරලා ඒ ගිණුමට ඩෙබිට් කාඩ් පතක් ලබා ගන්නවනේ. එහෙම නිකුත් කරන ඩෙබිට් කාඩ් එකකට සාමාන්‍යයෙන් රුපියල් 400ත් 500ත් අතර ගාස්තුවක් බැංකු විසින් ඔයාගේ ගිණුමෙන් අඩු කර ගන්නවා. ඒ වගේම තමයි මෙහෙම නිකුත් කරන ඩෙබිට් කාඩ් එකක් සාමාන්‍යයෙන් අවුරුදු 4ත් 5ත් අතර කාලයකට පස්සේ ඔයාට අලුත් කරන්න සිද්ධ වෙනවා. එහෙම අලුත් කරනකොටත් මේ ගාස්තුව නැවතත් අය කරනවා. බැරි වෙලාවත් ඔයා ඔයාගේ කාඩ් එක නැති කරගෙන ගිහිල්ලා බැංකුවෙන් අලුත් කාඩ් එකක් ඉල්ලුවොත් ඒ අලුත් කාඩ් එක ඔයාට ලබා දෙන අවස්ථාවේදී මේ ගාස්තුව බැංකුව ඔයාගෙන් අය කරනවා. ඉතින් මෙහෙම ඩෙබිට් කාඩ් එක ලබා ගත්තට පස්සේ ඒ ඩෙබිට් කාඩ් එක භාවිතා කරලා ATM යන්ත්‍ර හරහා ඔයා ගනුදෙනු කරොත් ඒ ගනුදෙනු වෙනුනුත් බැංකුව ඔයාගෙන් ගාස්තුවක් අය කරනවා. සාමාන්‍යයෙන් ඒක රුපියල් 5ත් 30ත් අතර වගේ ප්‍රමාණයක් වෙනවා. ඔයා අදාළ බැංකුවේ මේ ATM යන්ත්‍රයකින් ගනුදෙනුවක් කරොත් සාමාන්‍ය රුපියල් 5ක වගේ මුදලකුත් වෙනත් බැංකුවගේ ATM යන්ත්‍රයකින් මුදල් ගත්තොත් සාමාන්‍ය රුපියල් 30ක වගේ ප්‍රමාණයකුත් මේ වෙනුවෙන් ගාස්තුවක් විදිහට ඔයාගෙන් අය කරනවා. ඉතින් මේ ඩෙබිට් කාඩ් සේවා ගාස්තු කියලා ගාස්තුවක් අය කරනවා සාමාන්‍යයෙන් බැංකු වලින්. සමහර බැංකු මේක මාසෙන් මාසෙට අය කරනවා. සමහර බැංකු මේක කාර්තුවකට සැරයක් අය කරනවා. එහෙම අය කරන ගාස්තුව සාමාන්‍යයෙන් රුපියල් 60ත් 100ත් වගේ අතර අගයක් ගන්නවා. බැරි වෙලාවත් ඔයාගේ ඩෙබිට් කාඩ් එක භාවිතා කරලා ඔයා ලංකාවේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන මිලදී ගත්තොත් ඔයා ඒ කරපු ගනුදෙනුවේ වටිනාකමෙන් 1%ක ප්‍රමාණයක් ඉන්ධන අතිභාරයක් විදියට බැංකුව ඔයාගේ ගිණුමින් අඩු කරනවා. ඔයාගේ බැංකු ගිණුමට ඔයා කෙටි පණිවිඩ සේවාව ලබා ගන්නවද? ඒ කෙටි පණිවිඩ සේවාව වෙනුවෙන් බැංකුව ඔයාගේ ගිණුමින් ගාස්තු අය කරනවා. සාමාන්‍යයෙන් මේක රුපියල් 400ක් 500ක් වගේ අතර ප්‍රමාණයක් වෙනවා. මේක බැංකු අවුරුද්දක් ගානේ ඔයාගේ ගිණුමින් අඩු කර ගන්නවා. ඒ වගේම ඔයා මොබයිල් බැංකින්, ඔන්ලයින් බැංකින් වගේ පහසුකම් බැංකුවෙන් අරගෙන තියෙනවනේ. ඒ එක් පහසුකමක් වෙනුවෙන් සාමාන්‍යයෙන් බැංකු රුපියල් 500ක් 1000ක් වගේ අතර ප්‍රමාණයක් අය කරනවා. මේකත් බැංකු අවුරුද්දෙන් අවුරුද්දට ඔයාගේ ගිණුමින් අඩු කර ගන්නවා. ඉතින් ඔයාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔයා බැංකු ගිණුම් ප්‍රකාශයක් ලබා ගන්න ඕන. සාමාන්‍ය රුපියල් 100ක් 1000ක් වගේ අතර ප්‍රමාණයක ගාස්තුවක් ඔයාගෙන් අය කරනවා. සමහර බැංකු මේක පිටු ගානට තමයි අය කරන්නේ. ඉතින් අන්තිමේට මේ ඔක්කොම කරලා ඉවර වෙලා ඔයාගේ බැංකු ගිණුම ඔයාට වහන්න එහෙමත් නැත්නම් ක්ලෝස් කරන්න අවශ්‍ය වුණොත් ඒකටත් බැංකු ඔයාගෙන් ගාස්තුවක් අය කරනවා. සාමාන්‍යයෙන් රුපියල් 500ක් 1000ක් අතර වගේ ප්‍රමාණයක ගාස්තුවක් අය කරනවා ඔයා ඕපන් කරපු බැංකු ගිණුමක් ක්ලෝස් කරනවා. ඔයාට පේනවා ඇති ඔයාගේ ගිණුම වෙනුවෙන් කොච්චර ගාස්තු තොගයක් බැංකු අය කරනවද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට අදාළ ගාස්තු මොනවද කියලා. ඉතින් මෙච්චර ගාස්තු තොගයක් ගිණුම් වලින් අය කරන්නේ ඇයි කියලා ඇහුවම බැංකු කියන කතාව තමයි මේ පහසුකම් ටික ලබා දෙන්න බැංකු වලට පද්ධති සහ යටිතල පහසුකම් නඩත්තු කරන්න සිද්ධ වෙනවා. ඒව වෙනුවෙන් තමයි මේ බැංකු මේ ගාස්තු අය කරන්නේ කියලා තමයි අපිට කියන්නේ. ඉතින් මේ විදිහට බැංකු ඔයාගේ ගිණුම් වලින් අය කරන ගාස්තු ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඒ ගාස්තු වල ප්‍රමාණය සාධාරණයිද එහෙමත් නැත්නම් අසාධාරණයි? ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා ගනුදෙනු කරන එක එක බැංකු ඔයාගේ ගිණුම් වලින් අය කරන ගාස්තු මොනවද කියලා ඔයාට දැනගන්න පුළුවන් ලේසියෙන්ම අදාළ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා rates and tariff hari tariff and charges hari කියලා section එකක් ඇති. ඒ section එකට ගියොත් ඔයාලට පුළුවන් ඔයා ගනුදෙනු කරන බැංකුව ඔයාගේ ගිණුමෙන් අඩු කරන ගාස්තු මොනවද කියලා දැනගන්න. ඉතින් හිතනවා මේ වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් මගේ YouTube channel එක තමයි මේ වගේ update වෙච්ච බැංකු තොරතුරු වලට අරගෙන එන ලංකාවේ අංක 1 channel එක. මේ දැම්ම subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. තරවට පුළුවන් මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන් මේ වීඩියෝ එක බලන්න. මේ වගේ වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනටම හමු වෙමු. ගින්ගෙන් නම් සුබ දවසක්.